Shubha Davasak Veva Priya Asaneni Nepasa Nevil Dinapata Obavita Genena Haskame Vachanei Ado October Masa Devanida Jesus Christus Vahansigi Utumbu Namen Obavita Asir Geneno Ada Jivani Kama Gita Vali Ekasi Ekolosveni Parichede Dahaveni Vaganti Ada Sita Api Devian Mahasege Pragnava Gana Mini Karantia Shuddho Atman Mahase Mata Magapenno Ilanga Dina Kipe Tula Api E Pragnava Mini Kirima Sudusubava Obai Mamai Terungana Tona Devian Mahasege Vachine Kiani Devian Mahasege Pragnava Devian Mahasege Situvili Vachine Lakkarapua Matamai Ada Devian Mahasege Vachine Bavat Pakkalapi එතකොට ඔබයි මමයි දෙවියන් වහන්සේගේ වචනේ මෙනෙහි කරනකොට අපි මොනවද මෙනෙහි කරන්නේ දෙවියන් වහන්සේගේ සිතුවිලි අපි දෙවියන් වහන්සේගේ සිතුවිලි මෙනෙහි කරනකොට අපි අධ්‍යාත්මික ශේෂ්ත්‍රයේ අපි ජීවත් වෙනවා නොදැනුවත්වම මෙන්න මේ විදිහටයි බයිබලයේ ඒ 10 වෙනි වගන්තිය කියන්නේ ස්වාමීන් කෙරෙහි බය වීම ප්‍රඥාවේ පටන් ගන්නවා මේ ස්ථානයේ බය කියන වචනේ පාවිච්චි කරන්නේ ප්‍රේමය වෙනුවෙන්. ඒ කියන්නේ දෙවියන් වහන්සේට ප්‍රේම කරන කෙනා දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරනවා. දෙවියන් වහන්සේගේ වචනය කියවනවා. ඉතින් මේක හොඳ පටන් ගැනීමක් ඔබගේ ජීවිතයට. ඔබ දෙවියන් වහන්සේට ආදරය කරනවා නම් ඔබ ජීවත් වෙන දෙවියන් වහන්සේගේ වචනයෙන් නම් ඔබ දෙවියන් වහන්සේගේ වචනය මෙනෙහි කරන්න යනවා. බයිබලයේ කියන ඊට එකඟව හැසිරෙන සියල්ලන්ට යහපත් බුද්ධියක් ඇත්තේ එතකොට ඔබයි මමයි වචනේ කියවනව පමණක් නෙමෙයි අපි වචනේට එකඟව හැසිරෙන්න අපි හිතේ තීරණයක් ගත්තාම ඒක තමයි අපේ යහපත් බුද්ධිය අපේ ජීවිතය ඒක උන්වහන්සේගේ ප්‍රශංසාව සදාකල් පවත්නේ කියලා බයිබලයේ සඳහන් වෙනවා ඒ නිසා දේව ප්‍රඥාවෙන් පිරි සුබ දවසක් වේවා කියා මා ඔබට ආශිර්වාද ගෙනෙනවා ඔබ කවුරුණත් කමක් නැහැ ජේසුස් ක්‍රිස්තුස් වහන්සේ ඔබට ප්‍රේම කරනවා Amen.